නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සජිත් ප්‍රේමදාස මැතිතුමා විශාල හඬක් නගලා විශාල වශයෙන් ප්‍රචාරයක් දීලා නිවාස යෝජනා ක්‍රම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන ගියා. අද ඒ ඔක්කොම අසන්න තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිවාස ණය ලබා දුන්න ඒවායින් කොටසයි ලබා දීලා තියෙන්නේ. මුදල් නැතුව තමයි මේ ෆෝම් බෙදලා තියෙන්නේ. ඒ නිසා ඒ අයගේ කොටසක් 130ක් 140ක් දීලා ඉතුරු කොටස ගන්න බෑ. ඒවත් ණයක් හැටියට දෙන්නේ. ඒ ණයක් හැටියට ලබා දුන්න ඒවා අහපව් ඒ දුප්පත් පවුල් විසින් ගෙවන්න ඕනේ. ඒ නිසා වර්තමාන අපේ ආණ්ඩුව අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අග්‍රාමාත්‍යතුමා නිවාස අමාත්‍යවරයා හැටියට ගමට ගෙයක් රටට හෙටක් කියන සංකල්පය තුළ මේ රටේ සෑම ග්‍රාමසේවා වසමකම නිවසක් ඉදිකිරීම ආරම්භ කිරීමේ වැඩපිළිවෙල මේ පළවෙනිදා නැත්නම් හෙට දවසේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනා වගේම මුළු රටේ සියලුම ගමකට ස්ථීර ගෙයක් ඒ ගෙයක් ලබා දීමේ වැඩපිළිවෙලේදී ණයක් නෙමෙයි දෙන්නේ, ඔවුන් අමාරුවේ දාන්න නෙමෙයි සූදානම් වෙන්නේ. ලක්ෂ 6ක් එක පවුලකට ආධාරයක් වශයෙන් දෙනවා තමන්ගේ නිවසේ වැඩ කටයුතු ටික අවසන් කර ගැනීම සඳහා. ඒ නිසා ස්ථීරසාර වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්න ඕනනම් මේ ලක්ෂ 6 50,000 ගානේ 12 දෙනෙකුට බෙදන්න තිබ්බා. එහෙන් බෙදලා දේශපාලන වාසියක් ගන්න තිබ්බා. හැබැයි ඒවා යථාර්ථයක් බවට පත් වෙන වැඩසටහන් නෙමෙයි. ඒ පවුල් තවත් වලපල්ලට යන වැඩසටහන්. ඒ නිසා තමයි එක ගමක එක ගෙයක් හරි ස්ථීරව හදන්න ඕනේ. ඒ වැඩපිළිවෙල තමයි පළවෙනිදා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලින් ආරම්භ කරන්න කියන එකත් අපි බොහොම පැහැදිලිව මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. breaking.lk